සිදධවෙන නමහිික මාරක්ෂ කරනයවද මේ මාධ්‍යවේ දින්න කරන ප්‍රහාරයක් ශහන් මාක මහදවල් ඔහුට මහදවල් පැහැරගන්නවා ඔහුටට දහිරයක් තිබුණා ඔහු පැහැරගෙන යන නිලධාරින් ඉදිරි පස තමන්ගේ දුරකථනය මුහුණු පොතේ සජීවීව මේක විකාශනය කර එක නිසා රටම දැනගත්තා දැක ගත්තා ඔහු අත්තාවට ගැනීම අද මම දැක්ක ඔහු නිදහස් කරලා කිය කිය හැබැයි එසේ නොවනාන මේ රටේ පොලිසියට ක්‍රමයක් නැද්ද පොලිසි ාර ඇමතිතුමා පියානවා පොලිසියට නීති්‍යානකට ක්‍රමයක් නැද්ද වරදකරුවෙක් හැටියට නම්කරපු කෙනෙ කත්තඟටට අත්තර ගරගන්න. ඇ සුදුෑනොලින් ජනාය සදුෑනොලින් පැහැරගන්න අය ආපහු එඒක ගැන කිසිදු විශ්වාසයක් නැති වෙච්ච සංස්කෘතියක් දැම්න්නේ රට හැදිලතිය.ඒස මේව මෙහෙම වෙලා තියෙද්ද. ැමේ ජාතිකාරක්ෂාව ම දඩමීමමා කරගෙන ආපු වර්තමාන ආ්ඩුව මේවායින් මේ සලසන්න ජාතිකා රක්ෂාව දෙකර ගැටඩුවක් ඇතිවෙන. එනිසා මේ කාල පරිච්චේදයක් තිස්සේ ජාතිකාරක්ෂාව දඩඹවිමාකරගෙනපු ආණ්ඩුව ජාතිකාරක්ෂාව සම්පූර්ණයෙන්ම අමතක කරල දාලා ජාති කාරක්ෂාව නැති තත්ව රටපත් කල ය දැන් මෙද සුල මාධ්‍යවලින් පෙන්නෝ විතරයි නමුත් අවශ්‍ය කරන ප්‍රමාණ් කතා බහ ැදෙන්නේ ඇති විශාල ජීවිත සංඛ්‍යාවක් ගාතන කලා මිනිස්සු සංඛ්‍යාව අපි දකි නෝ ඇලවල්වල දොළවල්ල මුහුදවල් වල කැලෑවල පාරවල්වල කානුවල දැ මේ කෙටි කාල පරිච්චේදයක් තුළ මේ දෙදා සි දෙක අවුරුද්ධ ආරම්භනාට පස්සේ තාම ගතවෙලා තියෙන්නේ මාසෙකුත් දවස් කීපෑ මාස දෙකක් ගතවෙල්ලත් නෑතාම තකොට මේ කාල පරිච්චේදය තුළ මගේ මතක හැටියට මාධ්‍යලින් පෙන්නපු සංඛ්‍යා වනුව විස්සකට වැඩි සංඛ්‍යාවක් ස්සකට ආසන සංක්‍යාවක් හෝ විස්සකර වැඩිංකාවක් මේ වනකොට ගාතනය කළ තිබෙන තැනි. ොට මේ මේ කවද ඒවා රුපරාමක් වෙන නො විතර ඒ කාග කව්ද මොකද ඇයි එහම ාතනය තින් ඉහර මොකුත් නෑ. තොට මෙහෙම මිනිස්සු ඉබාගාතය තැනින් තැන මරල්දාර. මාධ්‍යවේදීන්ට තර්ජයනගෙන අපිදන්නන මාධ්‍යයා යතනවට ගිනිතියපු පහරදීපු මාධ්‍යවේීන්ගේ කොඳු කපපු කෙස්වලු කපපු ඉතිහාසයක් තියෙෙන දැන් එනි ඉතිහාසයක් පසු කරගෙන ඇවින් නැවත සැරයක් අපිට අසුචි ගහන ඒ වගේම වෙඩි තියන ගල් ප්‍රහාරල්ල කන්න සුඩුෑන්නොලින් පැහැරගන්න බිත්තර ගහන තත්වට පත්වෙලා තියෙන. එ නිසා මේ අපි කියනවා වර්තමාන ආණ්ඩුවට ගො ආරක්ෂ කලේකම්න්නේේ රටේ ජනනාධිපති විටලා තිය හිටපු කොට රට උක්කර්ශයයට නැක්ගුවේ නිසා ආරක්ෂ කලේකමන ජනාති ිුණවාන් පසේ යි කාටවත් කටහොල්ලන්න ම් බන්න කිසිම දෙයක් නෑ ොම ප්‍ර්යක් වත්නෑ කියලනේ උත්කර්ශිර නැගවේ තියි එනිසා ආරක්ෂකලයම් ජනාධපතුලා ඉන්න ශ්‍රිෂ් ලංකාවේ අපි ජනාධපතුමාතුළු ආඩුවට කියනවා දැන් ආණ්ඩුව මෙවට උත්තර දෙන්න නො. ආණ්ඩුව නම් මේ කරන්නේ වහාම මේක නතරන්නඕන්න මේ සෙල්ලම මෙච්චර හොඳ සෙල්ලමක් නෙමේ. හොඳයි ආණ්ඩුව නෙමෙ නංකරන්න මොද මේ දැග දැන් ආණඩුවට ගැලවෙන්න බැරි ලෙසම මේ සිදුවෙන සිදුවම්. පි දක් ගම්පහ සිදුවීමේ දී අතන්න අන කර ගත්තාය ඒ මහජනයාගේ අත්තනකට මුලින් පත්තය ඒය ඒ සිදුවම්ල සුල මුල ඒවයි ක්‍රියාකාරක සැගවෙලා න්න නායකයෝ මෙහෙුම්කර ක්කොම ඔම අරනවා තොටේ ඒ ඒවා එක්ක හරි ලස්සට ආණ්ඩේ අය ගැට ගැහලා තියෙන අපි දැක්කාර විද්‍යාට පෑල්ලා කර පහරදදිීමේදී ඇතිවරේගේ පුතෙක් අන්තිමට ඇමතිවරයාට ඇමතිකමත් නැවලා ගිය. දැ මෙහෙම මේ සිදුව මේක ගත්තහම අපි කියවා ආණ්ඩුවට ආණ්ඩුවට මේ සෙල්ල මෙච්චර සරීර සෞ්‍යයට හොඳ නෑ. එනිසා ආණ්ඩුව නම් වා මේ සිද්ධ කරන්නේ වහාම ආණ්ඩුව මේ නතර කරන්න ඕන. ආණ්ඩුව නෙමෙයි නම් කරන්නේ. ආණ්ඩුව නෙමයි නන් කරන්නේ සහලා ආණ්ුව කියෙන අපි නෙමයි කියලා. ආණ්ඩුව නෙමෙ නයි කරන්නේ කිසිදු ඉඩක් නොතබ නීතිය අකුරට ඉෂටගල්ල මේවා වහාම නතර කරන්න ඕන හි ති ාම රන්න න තින නිසාපි ාතික ික්ෂරම හටට අවදහරනෙන් කියා සිටිනවා. ජාතික ආරක්ෂාව දඩමීම කරගෙනාපු ආණ්ඩුව අද ජාතික ආරක්ෂාව අ අම උල්ලඟරය කරමින් තිබෙනවා. එනිසා වහම අසුජි ප්‍රහාරයන් මේ ගල් ප්‍රහාරයන් බිත්තර ප්‍රහාරයන් මේ ගාතනයන් සුදදුෑ වලින් පැහරගෙනය මාජිය සිද්ධ කරන්නේ ආ්ඩුව න වහම නතර කරන්න ඕන ආණ්ඩුව නෙමයි නම්. වහම නීතිය ක්‍රාත්මක කල්ලා මේවා නතරකිරීම සඳහා කටයුතු කරන්නට ඕන. මේ ජාතිකා රක්ෂාවට තර්ජනයක්ක් පවෙච්චේ සරු ප්‍රහාරයන් මහම නතර කරන්න ඕනොම තිබෙනවා. නිස යා්ඩුවට අවධාරණය කරන්න කැමති.නිරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.